අයිබෝවන් අදත් ලස්සන ඉරිදාව සුපුරු පරිදි ඔබේ නිවසට ගෙනීමට අප සූදානම්. ඔබ දන්නවා හැමදාම ඔබේ විවේක ඉරිදා දවස අර්ථවත් කරන්න ඔබගේ විඩාව නිවන්න අපේ මැදිරියට දක්ෂ කලාකරුවෙක් පැමිණෙනවා. නමුත් අද සුපුරුදු පරිදි අපේ ලස්සන ඉරිදා වැඩසටහන මේ මැදිරියේ සිට ගෙනාවත් අද ඉතාම සුවිශේෂී වෙනසක් සිදු වී තිබෙනවා. මම අද ඔබට කියන්නේ නෑ අද ඔබත් සමග කතා කරන්නට, ඔබත් සමග ගනුදෙනු කරන්නට මෙතෙන්ට පැමිණලා ඉන්නේ කවුද කියලා. අපි මේ වෙනසත් සමග බලමු ඇගේ කලා නිර්මාණයක්. බලන්න ඔබ මේ මුහුණ අඳුරනවාද කියලා, බලන්න ඔබ මේ මුහුණට සමානවර මුහුණවරක් දන්නවාද කියලා. මේ ඇගේ දක්ෂ නිර්මාණයක්. Yeah.
රචනාව බලද්දී එහි එන එක් චරිතයකට එක් චරිතයක මුහුණුවරට සමාන මුහුණුවරක් ඔබ දුටුවද? එම චිත්‍රපටය ගැන අපි මතක් කරද්දී අපිට මතක් වෙන්නේ අපේ සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළියක් වන ජීවරාණී කුරුකුල සූරිය මහත්මිය. ඉතින් අද ලස්සන ඉරිදා දවස ඔබේ ලස්සන ඉරිදාව හැඩ කරන්නට අපිත් සමග එකතු වෙලා ඉන්නේ ඇගේ ආදරණීය ඒ සුන්දර දියණිය සේනානි විජේසිංහ. අයිබෝන් සේනානි. අයිබෝන්. ඇය ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ඇයට සිංහල භාෂාව සමග ගනුදෙනු කිරීමට මදක් අමාරුයි. What made you come to Sri Lanka this time, Senani? I came to promote my music. I'm a singer-songwriter, as you can see, and I've released a few songs, and I've just come to do some promotions, and there's a few radio interviews and things like that. Yeah. මම ඇහුවා දැන් ඇගෙන් මේ සැරේ මොක ලංකාවට ආවේ ඇයි කියලා. ඇයි කිව්වා ඇගේ වෘත්තීය ගායන වෘත්තියේ සඳහා ඇය තවත් ගීතයක් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් අපි ඇහගෙන් අහලා බලමු ඇගේ පුංචි කාලේ ඇගේ වෘත්තීය ජීවිතය. ඇයි ගොඩක් දක්ෂයි, මොකද ඇයි වෛද්‍යවරියක්, ඇය මට පැවසුවා ඇය නර්තනයනුත් ගොඩක් දක්ෂයි කියලා. අපි අහලා බලමු ඇයි කොහොමද ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙලා මේ වගේ ඉතා දක්ෂ ලෙස ගායනා කරන්න කියලා. Shall we speak about your childhood and in which year you went to Australia, with whom, and what do you study there, and your personal So I was 3 years old when I went to Australia with my parents and my two sisters. And so I grew up in a little town called Newcastle. And then I went through university and I studied medicine, actually. Nice. But throughout that whole time I was doing music and singing, performing and going in festivals and things like that. And ඇය පවසුවා ඇය අවුරුදු තුනේදී ඇගේ මවත් පියාත් සමග ඔස්ට්‍රේලියාවට ගියා කියලා. ඇයට තවත් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. ඇය එහිදී වෛද්‍ය වෘත්තිය තෝරාගෙන තියෙනවා. ඇය එහිදී වෛද්‍ය වෘත්තිය හදාරලා දැන් ඇය වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා කියලා මට පැවසුවා. අපි බලමු ඇගෙන් ඇය ප්‍රසංග වේදිකාව කොහොමද ප්‍රයෝජනට ගන්න කියලා. Do you do any live performance there? Yeah, I have a band there, so so we perform in various clubs and venues, and I put on shows and things like that as well. But I've been traveling quite a bit in the last 2 years, just to the US and UK and also India and Sri Lanka as well, doing performances, and I've got bands in and play with musicians in all those countries as well. Yeah. ඇය පැවසුවා ඇයට සංගීත කණ්ඩායමක් තියෙනවා කියලා. ඇය රට වටේ යන ලෝක වටේ යන සංචාරය කරනවලු. මේ ළඟදිත් ඇය ඇමරිකාවට සහ එංගලන්තයට ගියාලු සංගීත ප්‍රසංගය සඳහා. ඇය පැවසුවා ඇය බලාපොරොත්තුෙන් සිටිනවා කියලා ලංකාවෙත් ප්‍රසංගයක් පවත්වන්න. අපි අහලා බලමු ඇයට සිංහල කතා කරන්න පුළුවන්ද කියලා. ටිකක් පුළුවන්. ඔයාට සිංහල තේරෙනවා කතා කරන්න පුළුවන් නේද? ටිකක් පුළුවන්. ටිකක් පුළුවන්. අපි ගොඩක් ප්‍රේක්ෂකයන්ට දැනගන්න කියමු වගේ අම්මා ගැන සිංහලෙන් පොඩ්ඩක්.
මගේ අම්ම. ඔව්. මගේ අම්මා හරි හොඳයි. I don't know that much. අම්මගේ නම? මගේ අම්මා ජීවරාණි කුරුකසූරිය. තාත්තා? මගේ තාත්තා ලංක විජේසේන. එයා දොස්තර. ආ. මගේ අම්මා සින්දු dancing nartane oh she did some stage performances in australia as well and she was singing there as well and yeah mangi dane age pia vaidyayak so me iting eyat vaidyawariyak age mawat australia ave ayat samaga සජීවී ප්‍රාසංගික අධ්‍යක්ෂින් වලට සම්බන්ධ වෙනවලු මං හිතන්නේ ඇයට රංගනය නර්තනය වෛද්‍ය වෘත්තිය මේ හැම දෙයක්ම ඇයට මනාව පිළිලා තියෙනවා අපි අහලා බලමු මේ හැම එකකින්ම යා වැඩියෙන්ම කැමති මොන වෘත්තියද කියලා so what do you prefer is it medicine or singing or dancing or what's your most favorite field of life My passion is performance, so entertainment, so singing, songwriting, creating music and dancing as well. So that's something I've been doing since I was 5 years old. And I love nutrition, so I practice in nutritional medicine in Australia. So I love that as well, but my real passion is music. Yes. ඇය විශේෂයෙන්ම හදාරලා තියෙන්නේ පෝෂණ වේදය පිළිබඳව. නමුත් ඇය පවසනවා ඇය වඩාත්ම කැමති ගායනය. මොකද එය හරිම සජීවී අත්දැකීමක්ලු ඇයට. ඇය ඉතාම ප්‍රිය කරනවලු ඒ අත්දැකීම් විඳගන්න ප්‍රේක්ෂකයොත් අතර ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා ඔවුන්ගේ ඔවුන් දෙකල කතා කරලා ඔවුන් සමඟ නටලා විනෝද වෙලා ඒක එයා කියනවා එයාට ගොඩක් යා තෘප්තිමත්ලු ඒක පිළිබඳව මොකද වෛද්‍ය වෘත්තියට යා කැමති වුණාට යා කියනවා වෘත්තිමය වශයෙන් ඇය ගායිකාවක් ලෙස නම් කරනවාට ඇය කැමතියි කියලා. මම පෞද්ගලිකවම මෑ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා මොකද ලංකාව වගේ රටක ඉපදිලා ඔස්ට්‍රේලියාවේ මේ මෙච්චර දක්ෂ විදිහට ගීත නිර්මාණය කළා ඒ ගීතවල රූප රචනාවක් නිර්මාණය කළා අපේ නම ලෝකයට ගෙන ගිය තරුණියක් සමග මට අද කතා කරන්න ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා and I'm really proud of you to have this interview with you to talk with you since you born in Sri Lanka and you've been to Australia and you've taken our name as Sri Lankan to the world අපි අහලා බලමු කොයි වයසේද ඇය ගායනට නැඹුරු වෙලා තියෙන්නේ කියලා In which year did you start your music career? I've been singing since I was 5 years old, actually. So, and then I started to perform in competitions when I was 10 years old. And then kind of professionally, as in doing like festivals from maybe as a 18 years old, 18, 19. So there you participated for certain competitions? Yeah, I was singing in competitions. Yeah. So singing. Any achievements? Yeah, so I came second place in this major competition in Newcastle and that led me to being on, there was like TV programs and festivals and things like that. And then I moved to Sydney to try and, you know, record my own music and things like that. So, yeah. I pavasana paridi aya mulinma geetha gayanata yomu vela tiyenne avurudu 5 edi. Itin avurudu 5 edi age mawa ayawa geetha gayana taranga walata yomu karala tiyenawa. Itin ehema taranga kihipa ekata maya sahabhagi vela tiyenawa kiyala aya pavasuwa. Namuth ek suvisheshi tarangayak age jeevithaye wenas karapu tarangayak kiyala aya pavasuwa. Eyata vayasa 18 විතර වෙද්දී එයාව නිව්කාසල්හි පැවැත්වෙච්ච දැවැන්ත තරඟයකට ඇගේ මව ඇව යොමු කළා තියෙනවා. එහිදී ඇය පැවසුවා ඇය දෙවන ස්ථානය ලබා ගත්තා කියලා. එයලු ඇගේ ගායන ජීවිතය ආරඹුම මොකද අවුරුදු 5 පටන් ගත්තට අවුරුදු 18 වෙද්දී එච්චර ලොකු තරඟයකට මුහුණ දීලා ඇය දෙවන ස්ථානය ලබාගෙන තිනවා. ඉන් පස්සේ ඇය සිඩ්නි වලට ආවලු ඇගේ පරිගත කිරීම වලට සහ ඇය පැවසුවා ඇය ඇගේ ගීත ඇය විසින්ම ලියනවලු ඇය විසින්ම සංගීතය පාවිච්චි කරනවලු අපි අහලා බලමු ඇගේ ගීත මොන ආකාරයටද ලියුනේ කියලා
How about your lyrics of your songs and how about mm-hmm. your music and who composes? And you said that you mm-hmm. are going to write your own lyrics and compositions. So let yeah. us talk like that. Yeah, so I actually write all my songs. So the lyrics and the melody and mm-hmm. also I have some input into the music production mm-hmm. as well. And I play the piano and keyboards and things. So I write the chords and mm-hmm. things on those for most of the songs. And then I've collaborated with two other people to mm-hmm. actually create, I think, two or three other songs of mine. So, but basically the lyrics come from my own experiences. So my experiences of life and, you know, things that have happened to me and my views on the world and the universe and things like that. And I try to have positive sort of themes. So I try to be, you know, have uplift people and spread positive messages. Yeah. ඇදම් පැවසුවා මම ඇහුවා ඇගෙන් ඇගේ ගීතවල කවුද පද රචනය කරන්නේ කියලා. ඇයි කිව්වා ඇදම් පැවසුවා ඇගේ පද රචනාවල තියෙන්නේ ඇගේ ජීවිතේ ඇයට ලැබුණු අත්දැකීම් ඇය ලැබපු සුන්දර අත්දැකීම් අමිහිරි අත්දැකීම් සහ ඒ තුලින් ඇය ඇදම් පැවසුවා ඇයට ඕනලු ලෝකයට හොඳ පණිවිඩයක් හොඳ ආදර්ශයක් අපේ රසික රසිකාවන්ට දෙන්න. ඉතින් එයා දැන් කිව්වා එයා වෙන කෙනෙක්ට කියලා තමන්ගේ සින්දුව ලියාගන්නට වඩා එයා තෘප්තිමත් වෙනවා කියලා එයාගේ ජීවිත අත්දැකීම් එයාම එයාගේ වචනේ ලියන එක. ඉතින් අපි අහලා බලමු පද රචනා හා සමානම සංගීතයත් එයාගෙන්ද කියලා. Let us talk about your music, the songs, the rhythms and your music composer of your lyrics songs. Okay. So, who does your compositions and all? You cooperate with your friends or you cooperate with another composition? Yeah, so I actually come up with the ideas, so the lyrics and the melody. And then what I do is I actually, to create the music, so then I work with some musicians to actually put the music together. So I employ some professional musicians and we go into the studio and we record the tracks basically. And then after that I work with a producer who kind of puts different sounds and things together and edits and all that sort of thing. And I also work with a tabla player and a sitar player, so my music is fusion. So it's a combination of Western and Eastern elements in there. So yeah. ඇ පැවසුවා ඇගේ සෑම නිර්මාණයක සංගීතය සැදීමට ඇය ඇගේ හොඳම ඉහළුවන් දෙදෙනෙක සහය ගන්නවා කියලා. මොකද ඇය කිව්වා ඒවා ඇයට ගොඩක් සමීප අත්දැකීම් නිසා ඇය ගොඩක් පරිස්සම් වෙනවා කියලා ඒවට තනු යොදද්දි. ඉතින් ඇය තවත් පැවසුවා ඒ තනුවලට ගොඩක් බටහිර ආර්ය ආවත් ඒවා ගොඩක් සමහරක් වෙලාවට බටහිර ආර්ය ආවත් ඒවා ගොඩක්ම වේග රිද්ම නොවුනත් ඒවා ගොඩක් මිනිස්සුන්ගේ හිතට වදිනවා කියලා එයා හිතනවලු. මට හිතෙනවා තවත් ඇගේ ගීතයක් අපිට දැන් නරඹන්න පුළුවන්. අපි ඒක රස විඳලා තවත් ඈත් එක්ක කතා කරමු. මේ ඇගේ තවත් දක්ෂ නිර්මාණයක්. Yeah.
ඔබේ නැරඹුවේ ෆ්‍රී කියන ඒ ගීතය. ඒ ගීතය ඇගේ ජීවිතයේ ඉතාමත් වැදගත් ගීතයක්. මොකද ඇගේ ජීවිතයේ ඇය ලබාගත්තා ඒ ගීතය හරහා ලොකු ප්‍රසිද්ධියක්. මොකද 2013 වසරේදී එම ගීතය හොලිවුඩ් මියසික් ඉන් මීඩියා වෝඩ්ස් R&B and Soul කැටගරි එක යටතේ ඇයව නිර්දේශ වුණා. අපි බලමු ඇගේ ඇළඟ තියෙනවා ඒ ගීතය. ඔබ දැන් දකින්නේ ඒ ඇගේ ජීවිතය වෙනස් කරපු ඒ ෆ්‍රී කියන තේමාවෙන් යුත් ඒ ගීතය. ඇය 2013 වසරේ හොලිවුඩ් මියසික් ඉන් මීඩියා වෝඩ්ස් ඉන් R&B and Soul කැටගරි එක යටතේ ඇව නිර්දේශ වුණා. අතවශයෙන්ම ඇමරිකාව වගේ රටක ඇගේ ගීතය නිර්දේශ වීමත් අපිටත් ලොකු භාගයක් සහ ඇයටත් ලොකු භාගයක්. මොකද මං හිතන්නේ ඇය ඉතා සුළු ගීත ප්‍රමාණයක් මෙතෙක් කර තියෙන. මොකද ඇයි වගේ පුංචි වයසක ඇගේ නම මුළු ලෝකයටම ප්‍රසිද්ධ කරලා තියෙනවා. අපි අහලා බලමු මේ ගීතය කොහොමද ලියවුනේ. මේ ගීතයේ රූප රචනාව දැන් ඔබ දැක්කා. ඇයි මාත් සමග කතා කරගෙන හිටියා. ඒ ගීතයේ රූප රචනාව කරන තුරදී ඇයට සිදු වූ රසබර අත්දැකීම් අපි අහලා බලමු. ඒ ගීතය කොහොමද ලියවුනේ, පද රචනාව කොහොමද සිද්ධ වුනේ කියලා. So let's talk about your amazing song Free. So what made you write this song Free? According to my knowledge, you wrote these lyrics. Yeah, that's right. So the song is about being free in life and spirit and freedom of, you know, like to be who you want to be and speech and so at that time when I was writing the song, I was going through some changes in my life and, you know, thinking about which direction I want to go in with my career and various things. And it's about following your passion and your joy. So so just the freedom to express yourself and all that sort of thing. So yeah, you enjoy the song, really? This song? Yeah. Yeah, I do. It's the main single of the album, actually. Really? Yeah. ඇය පවසනවා මේ ඇගේ ජීවිතය වෙනස් කරා හා සමානම මේ සින්දුව ලියවිලා තියෙන ඇගේ ජීවිතය කියලා. මොකද ඇය ඉතාමත් සැහැල්ලුවෙන් ගත කරන්න කැමති කෙනෙක්ලු. ඇය ගොඩාක් හිර වෙලා ඉන්න කැමති නෑ. ඇය ගොඩාක් සැහැල්ලුවෙන් එයා යන්න කැමති, ලෝකේ බලන්න කැමති. ඉතින් ඇය කියනවා ඇගේ ජීවිතය හා සම්බන්ධ මෙම ගීතය, ඇගේ ජීවිතය හා සම්බන්ධයි මෙම ගීතය කියලා. අපි තවත් දේවල් කතා කරමු. මං හිතන්නේ කාලය යනවා තේරෙන්නේ නැහැ මෑත් සමග කතා කරද්දි. නමුත් අපි කෙටි විරාමයකින් නැවත හමුවෙමු.